ප්‍රේමවතී මනම්පේරි මෙනවිය කියන අහලා තියෙනවා. ්‍රේමති මනම් පේරි කියල කියන්න කතරගම හෙන්ඩ්‍රික් මනම් පේරි සහ ලිලාවති උපේසිංහ යුවලට දාව දරුවන් දොළොස් දෙනකින් යුත්ත පවුලක වැඩි මහල්ම ගැහැනු දරුවෝ. ය සාමාන්‍යයෙන් ගොඩක් ඇහැට කණ්ඩ පේන අස්සන ගැනල්ලම්. එක නිසා එක්දස් නමසි හැත්ත එකේ තිබ අවුරුදු කුමාරි උත්සවයකින් හෙම මෙයාට පලනි ස්ථානය ලැබෙනු. එකත් එක්ක ගමේ ගොඩ හිටපු හැමෝගමගේ ආකර්ශණය මෙයාට ලැබෙන. ඒ අතරින් කතරගම පොලිස් ස්ථානාධිපති මෙයා ගැන වැඩිපුර නන්දුවක් දක්වන්න ගන්න. උත්සවෙන් දවස් කීපයකට පස්ස පොලිස් ස්ථානාධිපති සිවිල් ඇඳුමෙන් හිම සැරසිලා මෑ ගෙවල් පැත්තට ඇවිල්ලා තියෙනවා. එයාව දැන ඇඳුන ගන්න කැමතියි. එතකොට ප්‍රේමවතී කියලා තියෙන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහන්න නැතුව එයාට වචනයක් දෙන්න බැහැ කියලා. එතකොට පොලිසිය ලොක්කට මේකට ගොඩක් තරහ යනවා. ඒක නිසා එයා හරි මං පස්සේ බලා ගන්නම් කියලා එතනින් කේන්තියෙන් යනවා. මේ ඇවිල්ලා 1971 අවුරුද්ද. මේ අවුරුද්දේ ගොඩක් රටපුරා කලබල ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් කැරලිකාර කරුණිය එහෙම ගොඩක් ප්‍රදේශ තම තමන්ගේ පාලනයට ඇටක් කරගෙන තියෙනවා පොලිසියවලට පහර දීලා එහෙම. එතකොට 1971 අප්‍රේල් 5 සහ 15 අතර කතරගමත් මේ විදිහට කැරලිකාර තරුණිය කට්ටිය මේ ඒරියාවේ අයිති කරගන්නවා. පස්සේ අන්තිමට හමුදාව ඇවිල්ලම තමයි මේ කැරලිකාරයන් අයින් කරන්න වෙලා තියෙන්නේ. මේකෙදි ආරංචි වෙනවා මේ ප්‍රේමවතී කැරලිකාර තරුණයින්ට විවිධ අත්බෑක් එහෙම මහල දුන්නා කියලා. පස්සේ ආපහු හමුදා පාලනයට ගත්තට පස්සේ පොලිසිය හිටපු ස්ථානාධිපති ප්‍රේමවතීත් එක්ක කොහොමත් ග්‍රජ් එකකින් හිටපු නිසා ප්‍රේමවතී මේ කැරලිකාරින්ට උදව් කරා කියලා එයා වත්තරංගොඩ ගන්න කියනවා. ප්‍රේමවතී ගෙදරදී එයාගේ කණ්ණාඩි ඉස්සරහා කොණ්ඩෙ පීර පීර ඉන්නකොට එකපාරට ජීප් රථයක් ඇවිල්ලා ප්‍රේමවතීව ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා ජීප් එකේදීත් ගොඩාක් වද හිංසා දෙනවා. ඊට පස්සේ මෙයා එක්කන් යන විශ්‍රාමශාලා කඳ උරකට. එතන තවත් තරුණියන් 6 දිනක් විතර ඉඳලා තියෙනවා. එතනදී පොලිස් නිලධාරීන් සහ ලුතිනන්වරයෙක් ප්‍රේමවතීට ඉතා දරුණු විදියට පහර දෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට ඉතා පහත් විදියට කතා කරනවා. ඊට අමතරව මේ වෙද්දී පන්සලේ හිටපු පොඩි හාමුදුරුවෝ මේගොල්ලෝ අල්ලන් එනවා. අල්ලන් ඇවිල්ලා බොහෝතකට පස්සේ හාමුදුරුවන්ට වෙඩි තියලා ඝාතනය කරනවා. ඊට අමතරව ප්‍රේමවතීව කාමරයක දාලා හිර කරලා දෙනවා. පොලිසියේ හමුදාවේ නොවන ගොඩක් තරුණයෝ මේ ප්‍රේමවතීව කඳවලා තියෙන කාමරයට යනවා. ඒකදී තරුණයට අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඊළඟ දවසේ උදේ වෙනවත් එක්ක ලුතිනන් කියන ප්‍රේමවතියට එයා ඇඳන් ඉන්න ඇඳුම් කොම ගලවන්න කියලා. ඊට පස්සේ අන්තිමට අත් දෙක ඉහළට උස්සගෙන මහපාරේ නිරුවතින්ම ඇවිදින්න කියලා කියනවා. එයාගේ පිටිපස්සේ ලුතිනන් ඇතුළේ තව සෝල්ජර්ස්ලා දෙන්නෙකුත් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් එයාට වෙඩි තියෙනවා. වෙඩි තිබ්බට පස්සේ ප්‍රේමවතිය බිම වැටෙනවා. නමුත් ඇය මැරෙන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ හිතන්නේ ඇය මැරුණා කියලා. පස්සේ ඇයගේ මිනිය බලන්න කියලා ඇලඩින් කියලා කෙනෙක්ට ලුතිනන් අණ දෙනවා. නමුත් ඒ වෙද්දි ප්‍රේමවතී මෙනෙවි මැරලා තිබ්බේ නැහැ. ඒක නිසා එයා කියනවා යන පණ පිටින් ඉන්න මිනිස්සෙක් වලලන්න බෑ කියලා. අන්තිමට ප්‍රේමවතී සෝල්ජර්ස්ලගෙන් වතුර ඉල්ලනවා. නමුත් මුලදී ඒගොල්ලන්ට වතුර දෙන්නත් අකමැති වෙනවා. නමුත් පස්සේ යාට වතුර දෙනවා. ඊට පස්සේ වෙලාවක ප්‍රේමවතී එයාගේ කනේ තිබ්බ කරාබු දෙක ගලවලා ඇලඩින්ට දෙනවා එයාගේ නංගිට දෙන්න කියලා මේක. පස්සේ එහෙම දෙනවත් එක්කම තව සෝල්ජර් කෙනෙක් එයාගේ ඔළුවට රයිෆල් එකකින් වෙඩි තියනවා. එතනදී ඇයි ජීවිතයට සමුදෙනවා. මේ ඔක්කොම එක්කෙනෙක් සියසින් දකිනවා. ඒ තමයි ඩෙස්මන් වයිට් මහත්. එයා ඊට පස්සේ මේක වෛද්‍ය නිලධාරි නඩරාජ මහත්තයාට කියන. ඒකෙදි හම්බන්තොට 15 උසාවියේ සහ ගහල්ව ඉහළ උසාවියේ නඩු විභාගයක් පැවැත්තුන. 1971 මැයි 24 දා මනම්පේරි මෙනවියගේ මිනිය ගොඩට අරගෙන පර්යේෂණ පවත්වන. ඊට පස්සේ නඩු තීන්දුවදී ලුතිනන් ඇල්ෆ්‍රෙඩ් විජේසූරිය සහ සැරේ නමරදාස අවුරුදු 16 බරපතල වැඩ සහිතව සිර දඬුවමක් නියමනවා. ලුතිනන් විජේසූරිය හිරගෙදරදී මැරෙනවා. රත්නායක නිදහස් වෙලා එනවා. නමුත් පස්සේ කවුරු හරි කෙනෙක් ඔහුට පිහියෙන් ඇල්ලලා ඔහු එතනම මරලා දානවා. ඒ 1988 අගෝස්තු 26. මිනිස්සුන්ගේ පහත් ආශාවල් සම්පූර්ණ කරන්න අකමැති වෙච්ච ඒ අවිහිංසක තරුණිය ඒ ජීවිතෙන් ඒ විදියට වන්දි ගියා.